අයිබෝවන් සුබ දවසක්. ඉතින් ඔන්න අදත් තාම මං අලුතෙන් ඔයාලට වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ ටික කලින් බැලුවා. මොකද මම මේකේ පියවරෙන් පියවර ඔයාලට කියනවා, කියලා දෙනවා ඉස්සරහට මේ වැඩසටහන කොහොමද යන්නේ කියලා. දැන් ඕගොල්ලෝ මගේ වීඩියෝ ටික බැලුවා. ගැඩිවිලි පොහොර නිෂ්පාදනයේ තියෙන රහස්. ඇත්තට මේවා රහස් නෙමෙයි. නමුත් මං ඒ විදිහට ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මං ඒ වීඩියෝස් ගොඩක් වෙලාවට බලලා කට්ටිය අපිට කමෙන්ට්ස් දාලා තියෙනවා, තියෙන ප්‍රශ්න. මොකද මං කියලා තියෙනවා ඒව කරන යන අතුරුතුරේදී උගලන්ට එන ප්‍රශ්න කියන්න කියලා. ඉතින් ඒ වගේ අහපු එක ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න තමයි මම මේ හදන්නේ. මොකද මේ ප්‍රශ්නේ තිබ්බේ මේකට දැන් ඕගොල්ලෝ දන්න අතර ගන්න අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍යවලින් ප්‍රධාන අමුද්‍රව්‍ය කියලා කියන උගක් වෙලාවට ගොම, ඊළඟට කෙසෙල්, ඊළඟට එළවලු පළතුරු අපි කියන අයින් වෙන දේවල්. ඉතින් ප්‍රධාන වශයෙන් මෙන්න මේ ගොම එක සම්බන්ධව තමයි මම අද කතා කරන්න යන්නේ. එතකොට මේ ගොම එක මොන වගේ ගොම එකක්ද මේකට අරගන්නේ, කොයි විදිහද අපි මේක පාවිච්චි කරන්න කියලා තමයි මම මේ පැහැදිලිව කියන්න යන්නේ. ඉතින් දැන් බලන්න මෙතන තියෙනවා ගොම වර්ග 3ක්. එතකොට මෙතන අපි මේ පළවෙනි ගොම එක, හුඟක් වෙලාවට මේක මං අලුත් ගොම එකක්. මේ වලට පේනවා හුඟක් වෙලාවට මේක කොළපාට ගතියත් වැඩිපුර තියෙනවා. මේක මේ ඊයේ අද දැම්ම අලුතේ හම්බුණ ගොම එකක් මේක. එතකොට හුඟක් වෙලාවට මේ අලුතෙන් දාපු ගොම එක අපි කියනවා මේ වැඩේට ගන්න එපා කියලා. ඒ හේතුව තමයි බොහෝ වෙලාවට මේ ගොම එකෙත් හුඟක් වෙලාවට මොන හරි සැර ජාති, එහෙම නැත්නම් මේක විස ජාති මොන හරි තියෙන්න පුළුවන් මේ පණුවට අහිතකර දේවල්. මොකද මෙයා ඔයාලා හැමෝම දන්නවා දැන් මේක මෙයා හුස්ම ගන්නේ හමෙන් කියලා. එතකොට ඒ හමට අහිතකර දේවල් මෙයාගේ ඒ හමට ගෑවුනොත් එහෙම අනිවාර්යෙන් මෙයා මරණයට පත් වෙනවා කියලා දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවා. ඉතින් එතකොට මේ අමු ගොම එක දැන් අපි හිතන්න අද දාපු අද ගොම එක අරගන්න එපා කියලා හුඟක් වෙලාවට කියන්නේ. උදාහරණයක් විතර ඕගොල්ලෝ දන්නවා මේ හරක්ටත් පණු බෙහෙත් විදිනවා. ඉතින් මේ හරක්ටත් පණු බෙහෙත් දෙනවා. ඒතර මේ හරක්ගේ ඇඟෙත් ඉන්න පණුව නැති වෙන්න තමයි මේ පණු බෙහෙත දෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ දැන් මේ ඔයා අරගෙන එන ගොම එක දැන් ඔයාගේ ගොම ගාලක් තියෙනවා නම් ඔයා දන්නවා මේගොල්ලන්ට මේ පණු බෙහෙත් දීලාද නැද්ද කියන එක හරක්ට. හැබැයි ඔයා දන්නේ නැහැ ඔයා ගේන ගොම එක කොතනින්ද ගේන්නේ, ඒගොල්ලෝ මේ හරක්ට පණු බෙහෙත් දුන්නේ කවද්ද, ඒ විස්තර මොකුත් ඔයා දන්නේ නැහෙනේ. ඉතින් දන්නේ නැතුව එකපාරම අද දාපු ගොම එකක් ගෙනල්ලා අපේ මේ ටැංකි වලට දැම්මොත් එහෙම සමහර වෙලාවට ඒකෙත් විස රසායනික දේවල් තියෙන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ඒක ආහාරයට අරගෙන මේගොල්ලෝ මරණයට පත් වෙන්න පුළුවන්. තුංගා මහර අය ඇත්තටම කතා කරලා එකපාර කියනවා මේකේ පණුව ටික මැරිලානි කියලා එකපාර. ඉතින් පටන් ගද්දිම එකපාර පණුව මැරෙන්න අපි අහනවා මොනවද මේකට දැම්මේ. ඉතින් එළවලු පළතුරු ඒව දාලත් නැත්නම් කෙසෙල් සහ ගොම විතරක් නම් මේ වැඩේට අරන් තියෙන්නේ. එහෙනම් මැරෙන්න ඕනේ මේ ගොම එකත් එක්ක මොකක් හරි තියෙන සම්බන්ධතාවයක් නිසා කියලා තමයි අපි කියන්නේ. එතකොට අහලා බලපුවාම කියනවා අපි මේ අහවල් තැනින් ගොම ගෙනාවා, ඒක තමයි දැම්මේ. ඉතින් බොහෝ වෙලාවට ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ওই ගොම එක අපි දන්නේ නැහැ කොතනින්ද කොහොමද එන්නේ කියලා. එන්නේ ඒ නිසා තමයි කියන්නේ මේ ගොම එක අද දාන ගොම එක අද ගන්න නැතුව සාමාන්‍ය දවස් 5-6ක් විතර තියලා අපේ ප්‍රයෝජනට අරගන්න මෙන්න මේ අපේ සතුන්ට කැමර දාන්න කියලා කියන්නේ. ඉතින් ඊළඟ තව ගොම එකක් තියෙනවා. ගොම වර්ග සාමාන්‍ය මම හඳුන්වා දෙන්නේ 3යි අපේ වැඩේට අරගන්න. ඒකෙන් ඊළඟ ක්‍රමය තමයි ගොම එක තමයි මෙන්න මේ තියෙන්නේ. දැන් මෙන්න මේ ගොම එක බලන්න. මේක හුඟක් වෙලාවට ගොඩාක් වේලිලා. දැන් මේ ගොම එක අපිට හුඟක් වෙලාවට මෙහෙම කඩන්න සෑහෙන අමාරුයි. ගොඩාක් මෙහෙම තද කළා තමයි කඩන්නේ. ඒතර සෑහෙන වේලිලා කියලා කියන්නේ මේක ඇත්තට මෙයාට ආහාරයට ගන්නත් සෑහෙන කාලයක් යනවා. මේ හොඳටම වේලිලා තිනේ. මේ කඩන්න සමහරලාට අමුයි. මේ කඩන්නත් අමාරුයි මේ හුඟක් වෙලාවට. එතකොට අපි කියන්නේ මේක මේ ගොම එක අරගත්තොත් අපේ වැඩේට හුඟක් වෙලාවට සෑහෙන කාලයක් යනවා. මේ ගොම එක සාමාන්‍ය තෙත වෙලා අපි වතුර දාදි තෙතමනේ රැඳිලා යන දවස් කීපයක් හෝ සතියක් හෝ දෙකක් හෝ යනවා. ඉතින් එතනදිත් වෙන්නේ හුඟක් වෙලාවට මේගොල්ලන්ට ආහාරය ගැනීමට පරක්කු වෙනවා. ඒ වගේ ගොඩාක් වේලිච්ච ගොම එක දැම්මොත් එතනදී තමයි ප්‍රශ්න වෙන්නේ. ඕගොල්ලෝ කියනවා ඊට පස්සේ මේක අපේ මෙන්න මේ මාසෙ මේ ටොන් එක එන්නේ නැහැ නේ, මේ මාසෙ අපිට මෙච්චර ගන්න බැහැ නේ කියලා. ඒ ගන්න බැරි හේතුව තමයි ඕගොල්ලෝ දාලා තියෙන්නේ සෑහෙන වේලිච්ච ගොම එකක්. ඉතින් හිතන්න ඒක සෑහෙන වේලිලා නම් සාමාන්‍ය වතුර දාලා සතිය දෙක තුනක් විතර සමාල යනවා මේක ගන්නට ඒගොල්ලන්ට ආහාරයට ගන්න. ඉතින් ඔන්න ඔය වර්ග ඒ ගොම එකත් ඇත්තට මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. ගැලපෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන අපිට ඕන කාර්ය ඉක්මනින්ම කරගන්න බෑ. ඉතින් ඊළඟ ගොම එක මම පෙන්නන්නම්. මෙතනදී අපිට මේ හරියටම හරියන්නේ මොන වගේ ගොම එකක්ද කියලා. මෙන්න මේ තියෙන මේ මැද තියෙන ගොම එක තමයි හුඟක් වෙලාවට අපේ මේ වැඩේට ඇත්තටම හරියන්නේ. මේ බලන්න මේක. මේක හොඳට නිකන් කළු පාටට වෙලා සාමාන්‍යයෙන් මේක මේ සති දෙකක් තුනක් විතර ගිය ගොම එකක්. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හුඟක් වෙලාවට මේ ගොම එක ඇත්තට පණුවත් ඉන්නවා ඉබේම. මේ ගොම දෙකට වඩා මෙන්න මේ කියන එකේ ඉබේම සමහරලාට ගැඩවිල්ලුත් මේකේ හැදිලා ඉන්නවා. ඉතින් මෙන්න මේ තත්ත්වෙන් මේ ගොම එක අරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය මේ ගොම එකට බොහෝ වෙලාවට දැන් සති දෙකක් තුනක් විතර කාලයක් තමයි මේ ගොම එකට අපේ වැඩේ මේ කාලේ ගෙවිලා තියෙන්නේ. ඉතින් අන්න ඒකයි මම කියන්නේ ඒ වේ ගොඩාක් වේලිච්ච සහ අද දාපු අමු ගොම එක අරගන්න නැතුව මේ ගොම එක අරගන්න සතියක් විතර හෝ අඩුම පරණ වෙච්ච ගොම එකක්. එතකොට තමයි මේ සතාටත් එතරම් කිසි ප්‍රශ්නයක් නැතුව
හොඳ රහට මෙයාට මේ ආහාර වේල අරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්න එතකොට දැන් අපි දන්නවා මේ මොන වගේ ගොම එකක්ද අපි මේකට අරගන්න කියලා. හරි. ඊළඟට මම කියන්න මොකක්ද උඟක් කළාට ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තර තමයි මම මේ දැන් දෙන්නේ. නිතරම ඔයගොල්ලෝ මොන හරි අහන්න තියෙන දෙයක් තියෙනවා නම් ඇත්තටම අපිට කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් දෙන්න, එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි දේවල් එකතු කරලා ඉදිරියට අපිට ලෙහෙසි වීඩියෝ හදාගෙන ඔයගලන්ට මේ පාඩම් ටික කියලා දෙන්න. ඉතින් දැන් මේ අපි ඇත්තටම මේ අරගත්ත ගොම එළහරක් ගොම. ඉතින් ඔයගොල්ලෝ දන්නා මීහරක් ගොම සහ එළහරක් ගොම කියලා දෙකක් තියෙනවා. දැන් හැමෝම අහනවා මෙන්න මේ දෙක මේ මීහරක් ගොම මේ වැඩේට සුදුසුයිද කියන එක. මොකද හුඟක් වෙලාවට මේ මීහරක් ගොම කියන එක අපි අහලා තියෙනවා මේ අපේ වගාවට යොදා ගන්න නැහැ කියලා. ඒ කියන්නේ රස්නේ පුස් බඳිනවා, ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ මීහරක් ගොම එක අපි ගන්නේ නැද්ද මේ වැඩේට? ඔව්, මෙහෙමයි. සාමාන්‍යයෙන් මීහරක් ගොම කියන එක, ඒ කියන්නේ මීහරක සහ එළහරක කියන සත්තු දෙන්න අරගත්තෙන් පස්සේ මම සරලව කියන්න ඕගොල්ලන්ට, මීහරකගේ ඇඟේ අධික උෂ්ණත්වයක් තියෙන, අධික රස්නයක් තියෙනවා. ඒ අධික රස්නේ නිසා මීහරකගේ ඇඟේ තියෙන සුද්ව ජීවීන්, හිතකර හෝ අහිතකර තියෙන සුද්ව ජීවීන් ගොඩක් අඩුයි. ඒ කියන්නේ සුද්ව ජීවීන්ගේ රස්නේ නිසා මැරෙනවා. එතකොට එයා ගන්න තනකොළ ටික, එයා කන තනකොළ ටික හුඟක් වෙලාවට ජීර්ණය වෙන්නේ අඩුවේ. එතකොට ඒ ජීර්ණ වෙලා එළියට එන ඒ මීහරක් ගොම එකේ බොහෝ වෙලාවට සුදුරු ජීවීන් අඩු නිසා ඒකේ වලට බලා ගන්න පුළුවන් තනකොළ පොඩි පොඩි කෑලි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ මොකද සුදුරු ජීවි ගහණය අඩු නිසා එයාගේ රස්නේ සුදුරු ජීවි ගහණය අඩුයි. එන ගොම එක හුඟක් වෙලාවට ඒකේ තව කෑම ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් හොඳට හොයලා බලන්න, අන්නේ කෑම ටිකක් ඉතුරු වෙලා තියෙන නිසා එතනට තව ගැඩවිලු ටිකක් ඒ ගොම එකේ ඉන්නවා. ඔයාලා හොඳට අද බලන්න එළහරක් ගොම එකේ සහ මීහරක් ගොම එකක් අරගෙන ওই දෙකෙන් මොකේද වැඩිපුර ගැඩවිලු ඉන්නේ කියලා. හරි. එතකොට මම සඳහන් කරේ මීහරකගේ ගොම එක සම්බන්ධව. ඊට පස්සේ බලන්න ඕගොල්ලෝ එළහරකගේ ගොම එක. මොකද එළහරකගේ ගොම එක මීහරකගේ තරම් ඇඟේ රස්නයක් නැහැ. එතකොට එයත් ගන්න අරගත්ත තනකොළ ටිකමයි, එයාගේ හැබැයි ඇඟේ සුදුරු ජීවි ගහණය වැඩි එළහරකගේ. එතකොට ඒ ගන්න තනකොළ ටික ඔක්කොම ටික හුඟක් වෙලාවට ජීර්ණ වෙලා තමයි අර එළියට ගොම එක එන්නේ. එතකොට එතනදී සුදුරු ජීවි ගහණය වැඩි නිසා ඒ ගොම එක හුඟක් වෙලාවට ජීර්ණ වෙලා තියෙන්නේ. එතනදී තව අමුතුවෙන් වෙනත් සතෙක්ට ආහාරයට ගන්න කෑමක් නැහැ. ඔන්නඔක තමයි පැහැදිලිවම කතාව. ඒ නිසා තමයි එළහරකගේ ගොම එකේ ගැඩවිලු ටිකක් අඩුයි, හොයාගන්න අමාරුයි. නමුත් මීහරකගේ ගොම එකේ ඉතා සෑහෙන්න අපිට බලපුවාම ගැඩවිලි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් හුඟක් වෙලාවට මට මේ දන්න කියන දේ තමයි මම ඔයාලට ඇත්තටම මේ පැහැදිලිව මේ කියලා දෙන්නේ. බලන්න මේ දේවල් කරලා හුඟක් වෙලාවට මගේ ප්‍රයෝජන වැඩි හරියම මම අරගන්නේ මීහරක් ගොම එක. ඇත්තටම අපේ වැඩේට මීහරක් ගොම එක හුඟක් වෙලාවට එළහරක් ගොම එකට වඩා සෑහෙන්න සාර්ථකයි. ඉතින් ඔයාලටත් පුළුවන් මීහරක් ගොම ටිකක් තියෙනවනම් මේකට දාලා බලන්න මොකද්ද වෙනස කියලා. ඉතින් ඒකේ ඉන්න පණුවත් ටිකක් මේකට දැම්මම පස්සේ තව වැඩිවීමක් වෙනවා. මේ දෙකල එකතු වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා පාවිච්චි කරලා බලන්න මේ දෙකම. මේවා ඉගෙන ගන්නත් එක්ක ඔයගොල්ලන් හොඳයි. ඔයාලත් පාවිච්චි කරලා බලන්න මේ දෙකේ වෙනස කොහොමද කියලා. කිසි ගැටලුවක් නැහැ. මීහරක් ගොම ටිකක් මේකට දාගන්න තියෙනවනම් වැඩේ සාර්ථකයි. ඉතින් තව දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ, මොකද හැමෝටම ඇත්තටම මේකට අවශ්‍ය ප්‍රමාණයට ගොම හොයාගන්න බැහැ. හුඟක් වෙලාවට මේ අපි මේ බර්මි කම්පෝස්ට් වැඩසටහනේදී හොයාගන්න ටිකක් අමාරු දෙයක් තමයි මේ ගොම කියන එක. මොකද අනිත් දේවල් ඇත්තටම නිකන් හුඟක් වෙලාවට අපිට හොයාගන්න පුළුවන්. ඒතර මේ ගොම කියන එක අපිට මදිපාඩුවක් තියෙනවා නම් ටිකක් නම් ගොම හම්බෙන්න අපිට පුළුවන්. මේකට ගන්න කෙසෙල්, එළවලු, පළතුරු කියන දේවල් එක්ක මේ ගොම ටිකක් අරගෙන මේ ගොම එක දිය කරලා මේකේ නමුද්‍රව්‍ය උඩට අපිට දාන්න පුළුවන්. ගොම් හුඟක් වෙලාවට හොයාගන්න අමාරු කෙනෙක්ට. මොකද ගොම ටිකක් හරි අපිට මේකට තියෙන්න ඕනේ. මොකද මේ සතා වැඩිපුරම ආහාරයට ගන්න කැමති මෙන්න මේ ගොම. ඉතින් ගොම ටිකක් තියෙනවනම් ඉක්මනින්ම මේක පණු ගහණයත් වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට ඕනනම් ඔයාලට පුළුවන් මේ කියන එළහරක් ගොම, මීහරක් ගොම ඒවා හොයාගන්න ටිකක් අමාරු නම් ඒ වගේ ටිකක් හරි පොඩි ප්‍රමාණයක් හරි අරගෙන මේක දිය කරලා අපිට පුළුවන් අපේ ටැංකි වලට එකතු කරගන්න. දැන් ඔයාලන්ට මෙතනදි හිතෙන්න පුළුවන් මේ ගොම මේ විදිහට දිය කරලා වැක්කිරුවෙන් පස්සේ මේක හරිද කියලා නේ. ඇත්තටම මම මේ පෙන්වන්නේ ඕගොල්ලන්ට මේ ගොම අපි භාවිතා කරන ක්‍රම කීපයක්. එතකොට හුඟක් වෙලාවට ඔයාලට හිතෙනවා මේක ඇත්තටම මේ ගොම ටිකෙන් මේ අපිට මේ අවශ්‍ය නයිට්‍රජන් ප්‍රතිශතය එන්නේ නැහැ නේද කියලා. ඔය ඒක හරි. එතකොට අපිට මෙතන නයිට්‍රජන් ප්‍රතිශතය හරි ගස්ස ගන්න අපිට පුළුවන් වැටමාර, ගිනිසීරියා, ලාඩප්ප කියනවා ඒ වගේ වල්සූරිකාන්ත ඔය වගේ දේවල් අපිට මේක යොදා ගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තරයක් මම ඉස්සරහට ප්‍රතිශතයත් එක්කම මේ කොහොමද නයිට්‍රජන් ප්‍රමාණය හැමදේම මේකට යොදා ගන්න විදිහ මම ඉස්සරහට වීඩියෝ එකකින් ඔයගලට මම පැහැදිලි කරලා දෙන්නම්. දැනට මම මේ කිව්වේ ගොම එක අපි කොහොමද මේක යොදා ගන්න ක්‍රම කීපයක් පමණයි. හරි. ඉතින් ඔන්න ගොම එකේ විස්තරය තව මම කිව්ව ඉස්සරහට තියෙන ප්‍රශ්න ඔයගොල්ලෝ අහන්න, තව කමෙන්ට්ස් දාන්න, ඒ විදිහට අපිට උත්තර දෙන්න පුළුවන්.
ඉතිං මම හිතන මොනහරි දෙයක් ඕගොල්ල මේකෙන් ලබාගන්න ඇති කියලා මතක් කරලා මං කියනවා. ඉතින් හැමදාම මං ඉස්සරහට මේ වගේ වැඩසටහන අරගෙන මේක කරන ක්‍රමවේද ඉස්සරහට පාඩම් මාලාවල් ඉස්සරහට මං එකදෙක තුන දැන් කියලා ඒ විදිහට අරගෙන එනවා. ඉතින් හුඟක් වෙලාවට මේව දැනගන්න අලුතෙන් එන වීඩියෝ එකක් බලාගන්න මම නිතරම ඉල්ලන්නේ මගේ බස්නායක රොයිමිගුරෝ channel එක subscribe කරන්න, SB page එක තියෙන ඒවටත් යන්න බලන්න, ඉගෙන ගන්න. ඉතින් හැමදාම වගේ තව ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.